constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් හැටියට අපේ කීප දෙනෙක් විපක්ෂයට ගිහිල්ලා හිටියට පළමුවෙන් අවුරුදු 17කට පස්සේ පිහිටපු ආණ්ඩුවේ හිටපු එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරයෙක්වත් නියෝජ්‍ය ඇමතිවරයෙක්වත් ඔය අපේ ගියේ කණ්ඩායමේ නැහැ. මහින්ද රාජපක්ෂ අපේ හිටපු නායකයා ඇරේ. නමුත් අපේ පක්ෂයේ අතීතයේ අපේ පක්ෂෙන් කඩාගෙන ගිය කණ්ඩායම් දිහා ගත්තම මෛත්‍රීපාල සේනානායක මැතිතුමා ඊට පස්සේ ටීබී ලංගරත්න මැතිතුමා එළියට යන රත්නසිරි වික්‍රමනායක මැතිතුමා එතුමා ගියා. මැතිනිය ගෙදීනේ චන්ද්‍රිකා මැතිනිය ගියා. විජය කුමාර රණතුංග ගියා. ශ්‍රී අබේගුණ සේකරලා වගේ අය. තාම අසරණ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අවුරුදු දෙකක් යනකොට ඒ සියලු දෙනා ඇවිල්ලා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැන. චන්ද්‍රිකා මැතිනිත් කමනාපෙලා මම ගියා එළියට. අපේ අය ගියාට වඩා ඉක්මනින් ඇවිල්ලා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණා. මේ සැරේ අපේ හිටපු පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක එළියට ගියේ කණ්ඩායම තමයි අපේ පක්ෂෙන් ගියේ පුංචිම කණ්ඩායම. අපි දිනයි පොට්ටු පක්ෂයේ දිනපු අය සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා බැඳේ. හිටපු ජනාධිපතිතුමා විශ්‍රාමයයි. ඒක අපි තීන්දු කරලා නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ ආණ්ඩුව කරනවා. අපි මෙතනට තල්ලු වුණේ ওই පොට්ටු පක්ෂයේ අය නිසා. අපිට තනි ආණ්ඩුවක් හදාගන්න අපි යෝජනාවක් ඉදිරිපත් කරා අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුගේ මැතිවරණ වෙලාවේ. අපි කිව්වම හිටපු ජනාධිපතිතුමාට පොඩ්ඩක් පස්සට ගිහිල්ලා එතුමාගේම පවුලේ චමල් රාජපක්ෂ මැතිතුමා අපට දෙන්න කියලා අගමැති අපේක්ෂක ඇතේ. ඉතින් ඒකට ඉඩ දෙන්න නැතුව එතුමා එළියට ඇවිල්ලා එතුමා සටනට ආපුවාම ජනාධිපතිතුමා ටිකක් පස්සට ගියා. තමාගේ රුව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධතාවයක් නොමැති බවට මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා. වැරදි තමයි ඒක එතුමගෙම යන්නුනන්නේ. එතුමා අපිට වඩා හරි ජ්‍යෙෂ්ඨයි පක්ෂේ. බණ්ඩාරනායකවරුන්ට වගේම පක්ෂයට උරුමයක් තියෙන කෙනෙක්. ඉතින් එතුමා එහෙම කරද්දි අපි මොනවද කරන්නද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී විමසුවා. නෑ ඒකට කාලයක් තිස්සේ අපට විරුද්ධව හිටියා නේද? ඇත්තටම පාර්ලිමේන්තුවේ හිටියා. ඒ නිසා අපි හෙටත් අනාගතෙත් උත්සාහ කරන්නේ එයයි අපේ කොටට ගන්න එයයි අපේ අය. එහෙනම් අපි කලබල වෙන්නේ නෑ උකට. මේ අතර නැගෙනහිර පළාත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ක්‍රියාකාරීන් පිරිසක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මෙලෙස එක් වුණා.